शानू मुखदे करे अने सॉरी आंटी मटे आना देना क्या नूला मैं कुनाह में पीली वेल कटे इन्ने देने का नोनी प्रमिता अस्ता अस्ता अपराधी निकाम भी विकार के वाले तो ही ना जनता मुंडो को हो मदे दम मट्टी का खोदा एक्स देंगे अभी मैं कोई दान नहीं हॉस्पिटल हॉस्पिटल के टे सर पिस्सो था अबे किधर खाटियां बाय वाला है मटिक मटिक किधर है अन्नू निसर दें तमुंग इन्ने तात्वे तेक को हॉस्पिटल अबे मिन्या ना याके काल का नहीं तेरे सामने रहनी ऐसे न तर करांगी ने सर कोमल बाइक के कर मैं वाट तो तैन में थी ऐसे के ताले ने बेमट आरांगी अन्नो ना तमुं विनाडिया खटवाग नहीं इन्ना आते विकार के वाले तो ऐसे मर हॉस्पिटल आने पे माँ के दे चल रहा है माँ उदय आप कमा अड़ू मतलब मैं किधर आये माँग बैठे थे ना किरवत दान्ने मुना ये तो वो आदमी ना मुझे बैठे टावे किधर आये नो देनो आता था ओ ऐ है दिया वक्त ये ना गैर नला मेक देवल किधर टो होरेंग कर मात ना ऐसा माँग किसी में जा किधर टो होरेंग करे ना माँग आदू दे निवास रखी है अम्मा शिरो में आंटी प्रश्न देना करते දැන් තමයි thinking කියන්නේ වෙන්නේ. තමුන් නම් කිසිම දෙයක් ගැන වගකීමෙන් හිතන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා තමයි මේ වගේ ප්‍රශ්න තමුන් විහිින්ම දාගන්නේ. මොන වගේ ප්‍රශ්නද? රැ වෙලා යනකොට පාරේ ඇති කරගන්න ඒවා. සර් මම මෙච්චරලා සර් කියන හැමදාම ඉවසන් හිටියේ සර් මාව බේරගත්ත නැගෙති හින්දා. සර් වගකීමෙන් හිතලා ගෑල් ළමෙක් වෙලාසෙනින් ගෙදර යවුවා නම් ඕම් ප්‍රශ්න කිසි දෙයක් ඇති වෙන්නේ නැහනේ. මේ 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 මට තමුන්ව රැ වෙනකන් තියාගන්න කිසිම උවමනාවක් නැහැ. तमुन तमुन तदी पुराजकारीय वेलासनिंग इवर कलानं मैं किसी प्रश्न एक नहीं ऐच्छर वैटे कांदर आओ कोमुद वेलासनिंग इवर पान मटे ये वैटे करण ने कोमुद के ने का निवे ये वैदगा ये वैटे कोमारी केरन नो एकाई मटे वैदगा एक करण क्रमे तमुं होया गन कही थी तू ये दरवाटे हिमटिका इन्ने देन මට නිතර නිතර මේ ගෙදර හැසිරෙන්න ඕනේ විදිය මතක් කරන්න තියන්න එපා. තමුන්ට කියලා දෙන දේවල් මේ දරුවට කියලා දෙන්න ඕනේ. මේ වීදුරු කඩු ටික අස් කළා දාන්න. මේ ගිරින්න. චින්න වෙලාවට චුට්ට දඟලන්න තෝ ඉන්න පුතේ. යම් Thank you.
මදයි ගෑනු ළමේ කදාගෙන අපෙත් විඳින ගින්දරක් කොහෙද තව පිරිමි ළමෙක් එහෙම වුණාන ඒ නිලම් අපිට මෙච්චර ගින්දර දෙන්නේ නන්දනී මම දැන් සරයක් කිව්වනේ කටපියාගෙන කලබල නොවී ඉන්න කියලා ඔයා ඉතින් හැමදාම කලබල වෙන්න එපා එපා තමයි ඔයර වැඩි දෙයක් වුණත් ඔච්චර තමයි නන්දනී මේ මේ දරුවා ගෙදර එනකල් ඉන්නකෝ ආවට පස්සේ කියයිනේ මොකද උනේ කියලා ඔය දෙන්න මිටනේ නිකන් හිතමනාප කරගන්න තු වින්ද थैंक यू सर හෙට උදේ පාරක් නොවී આવොත් වේලාසනින් ගෙදර එන්න පුළුවන් नंदनी කොමඩ සර වෙලා ඒ දරුවට හුස්මක් කටක් ගන්න දෙන්නකෝ. කිට අප වෙලා ඉඳලා දෙන්නම එකතු වෙලා දරුවව මරගෙන කන්න හදනවා. माओ मेरे दिल मुन गए ऐ प्रश्न मरला දුව දන්නවද පොලිසියෙන් අවිල මොනවද කිව්වේ කියලා පොලිසියෙන් ආව මෙහාට ඔව් මගෙන් කට උතර ගන්න ආවා එයා කිව්වේ එකම දේ මේක මිනිමරුමක් කියලා ලොකු අභිරහසක් කියලා ඒකට ආසන්නම හේතුවට අපි පවුලේ සම්බන්ධ නිසා ඔයාටයි මටයි දෙන්නටම හුඟක් පරිස්සම් වෙන්න කියලා කිව්වා විශේෂයෙන් ඔයාට ඒගොල්ලෝ කවට ගොඩක් තදින් ඉන්න කියලා මට ෂෙනුගේ හවස කතා කරලා විස්තරේ කිව්වා. හැබැයි ඔච්චර දයක් වෙලා කියලා නම් කිව්වේ නැහැ. වස්සානේ
පේන්නේ නැද්ද? ඔයාට නම් තාමත් ගාණක් නැහැ. නිකන් පොඩි දෙයක් වුණා විදිහට දාලානේ කතා කරන්නේ. ඉතින් අම්මා මේ මිනිස්සු කරපු පව් මේ මිනිස්සු ගෙව්වා. ඒකට මම මොනව කරන්නද? ඔයා දුර දිග නොඹලා කරන වැඩ වලින් අපි කාට කාටත් පව් ගෙවන්න වෙයි. එහෙම වෙලත් නවතින්නේ නැතුව අපිට විඳවන්න වෙනවා. ඇහි කනේ තියාගෙන එකා කියලා හැදුවේ ඔයාව. ඔයාට දෙයක් වුණාම අපි තුන්දෙනා කොහොමද ඉවසන්නේ ළමයෝ? හරි. ඒතයි මෙච්චර රැවුනේ. ඇයි දුව එහෙට ගියේ? අනේ මන්ත පුතේ මේ දරුවා ගිට උඩ වෙච්ච වෙලාවේ ඉඳලම ඔය දෙන්න තොර තෝංචියක් නැතුව මේ දරුවගේ ප්‍රශ්න අහනවා මිසක නිකම්ම තැවද මේ ළමේ බඩගින්නේ දින්නේ කියලා. එනමයි පුතේ. මම වැඩ බොන්න උනා හරි හදාගෙන ඉන්න. කෝ තාත්තා අහපු දෙයට උත්තරේ. ඇයි නිවාසෙට එනවා කියලා බොරු කියලා ගියේ? අම්මේ මම ඇත්තම කියන්න. මං ඇත්තටම ගියේ නිවාසෙට තමා. එහෙට ගියාට පස්සේ තමයි දැනගත්තේ ශිරෝමියාන්ට හොස්පිටල් ඇඩ්මිට් කළා කියලා. ඒ මොකද? ශිරෝමියාන්ට ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවලු. තව මාස 6ක් ඇතුළත ඒක කරේ නැත්නම් එයාගේ ජීවිතේ ෂුවර් නැහැලු. ඒක ගැන ලලිත මැඩමුයි ඒකේ කට්ටියයි ගොඩක් දුකින් ඉන්නේ. ඒකට ලලිත මැඩම් එක්ක ඔක්කොම අය ගොඩක් කල්පනා කරනවා. දැන් මොකද කරන්නේ? ඒක තමයි තාත්තා මාත් ඔය ගැන හුඟක් කල්පනා කරා. එයාලා ඒකට යන සල්ලි හොයාගන්නේ කොහොමද කියලා හුඟක් දුකින් ඉන්නේ. මං කල්පනා කරා එයාලට උදව් කරන්න. කොහොමද එහෙම සල්ලි හොයන්නේ? ඒක තමයි අම්මා මම ෂෙනුක කියපු විදිය තෝරගත්තේ. එයා මට කිව්වා ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එකක් ගැන. මං එතනට ගියා. ඔය කියන්නේ ෂෙනුකුදිය දැන් වැඩ කරන තැනද? ඔව් තාත්තා. ඒ කම්පැනි එකෙන් මට ඉහළින්ම කැමති වුණා. එයාලා මට හහපුරා කියලා දුන්න ජොබ් එක මොකද්ද දන්නවද? මොකද්ද? එයාලා මට දුන්නේ දන්ත නාරණ කම්පැනි එකේ 25 වෙනි ජුබිලිය මැනේජ් කරන්න. දැන් ඉතින් මොනා කරන්නද? බෑ කියන්නද? මං ඒ වෙනකොටත් ඇග්‍රීමෙන්ට් එක සයින් කරලා ඉවරයි. ඒත් මං ආයෙමත් හිතලා ෂෙනුකට කිව්වා මට මේක කරන්න බෑ කියලා. ඒත් මම මේක නොකරුවොත් කවුද ශිරෝමියාන්ට උදව් කරන්නේ? ඔයාගේ චේතනාව හොඳයි දුවේ. ඒත් හැම දෙයකටම වැඩි අපිට ඔයාව වටිනවා. මේ වැඩ වලින් ඔයාට මොනවා හරි දෙයක් වුණොත් අපිට ඉඳලා වැඩක් නෑ දුව. ඔයා ඔය වැඩිහිටි නිවාසෙ ඉඳ ප්‍රශ්න ගොඩක පැටලුණා. ඔයාට පහුගිය කාලේ ආව තරමක් ප්‍රශ්න ආවේ ඕකෙ හින්දා. දෙයියන්ගේ නාමයට ඕක නවත්තන්න දරුවෝ. එහෙම කියන්න එපා අම්මා. එතන ඉන්න තම්මා වගේම දරුවෝ හදලා ඒ දරුවෝ විසින් යාළුවව අමතක කරපු දෙමාපියෝ. එහෙමයිට පිට වෙන කොච්චර උතුම් දෙයක්ද අම්මා. දැන් ඉතින් ඔය පිට වෙන වැඩේ හින්දා තව ප්‍රශ්න කීයක් දාගන්නද කල්පනාව? නන්දනී අපි හිතනට වඩා අද කාලේයි හිතන විදිය ගොඩාක් වෙනස්. දුගේ චේතනාව හොඳයිනේ. ඒ නිසා දුර නපුරක් සිද්ධ වෙන එකක් නෑ. ඒක හින්දාද මේ ඔක්කොම දේවල් වෙන්නේ? අනේ අම්මා අප්පා ජය ඔයත් ඉන්නවනේ තාත්තා කෙනෙක් වෙලා මේවට ඉඩ දීගෙන. අර කිව්ව විදිහට දුවවම හොඳ වෙන දෙකක් කියලා දෙයි කියලා. දුවටම හරියන තාත්තා. ඔయిత වැඩි දෙයක් වුණත් ඔච්චර තමයි. තාත්තා මොනාද අම්ම කිව්ව අර කිව්ව විදිහට කියලා? දුව එන්න පරක් වෙනකොට මගේ හිතරත් මොකද්ද අමුත්තක් දැනුණා. බලන්න තිබුණේ
මෙතන තිබුණ කාල ගෝට්ටිය මම නම් හිතුවේ අද දුවට තාත්තා හොඳටම බණීවි කියලා වැඩේ තදටම ගියා දත් අම්මා ගියා නේ නම් නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි. බල්ලුත් එක්ක නිදාගත්තාම බල්ලු මැක්කොත් එක්කයි නැගිටින්න වෙන්නේ. සඳුදා වස්සානේ ප්‍රේමය. ඔෆිස් නෙමෙයි. ඒක ගෙදරට. ගෙදරට? තමන් කවුරු කියලා හිතාගෙන මේ තරම් හයියක් හිතට අරගෙන මගේ ජීවිතයට නේද? හා? කරුණා කරලා ඔය කතාව ඔතනින් නවත්තලා තමුන් මෙතනින් ගියොත් හොඳයි. අපි දෙන්න අඩුවෙන් හම්බෙලා වැඩියෙන් වැඩ කරොත් ඒක මේ ප්‍රශ්නෙට විසඳුමක් වෙයි සර්.